සමාජයේම ගණිකාව කරගන්න ඇයි ජෙප්පෝ ආස කියන මාලිමාකාර මාලමා මාලිමාවියෝ සමාජයේම ගණිකාව කරන්න ආස ඇයි කියන එක ඔන්න එළියට ආවනේ. ඔන්න දැන් සමාජයේම කතා වෙනවා දැක්කා. ඒ සංකල්පය තුල ගිහිල්ලා තමන්ගේ විනාශ වෙච්ච ජීවිතය තුල ගිහිල්ලා මොට ආයුධයකින් පහර කාලා මිය ගියා කියලා දැන් මේනකොට සමාජ මාධ්‍ය ජාලා තුලම යනවනේ ඔය පේනවනේ පෝස්ට් එහෙම යනවනේ අම්බානික මේ මාලිමාවි කියන. අන්න ඒකයි අපි කියුවේ මේ සමාජයට දැඩි ලෙස වෛර කරන්නේ තමන්ගේ ජීවිතය අසාර්ථක කරගත්ත තමන්ගේ ජීවිතය විනාශ කරගත්ත එවුන් ටිකක් කියන එක මම එකයි කියන්නේ. ගමේ ඉන්න මිනිහ දියුණුවට කැමති නැහැ, අඳිනවට කැමති නැහැ, සංස්කෘතික මංගල්‍යයක් රකින්නවට කැමති නැහැ, බෞද්ධයෝ පන්සල් යනවට කැමති නැහැ, බෞද්ධයෝ චෛත්‍ය හදනවට කැමති නැහැ. ඇයි මොකද්ද මේකේ තියෙන මුංගේ තියෙන මෙව එක ඒක කෙලින්ම පේනවනේ. ඔවුන් ජීවිතය අසාර්ථක කරගත්ත එවුන් ටික තමන්ගේ පෞල් ජීවිතය පවා මේ කාගේ කාගේ අතින් අතට ගිහිල්ලා තමන්ගේ ජීවිතය පා විනාශ කරගන්න මට්ටමට පත් වෙලා තියෙනවා. ඒක නිසා හොඳට කියන්නේ මේ රටේ සංස්කෘතිකමය වශයෙන් සભ્યත්වය තුල ගොඩනැගෙන්න ඕන જાතියක් අපි. නැතුව මේ ලංකාවේ ඉන්න ගෑනු ටික ගණිකාව කරන්නවත්, ලංකාවේ ඉන්න ගෑනු ටික හෙළුවෙන් ගාල්ලේ ඉඳලා කොළඹ වෙවන්න ඕන ආර්ථික හදන්නවත් පිම්පියෝ ඉන්න ඕන රටක් නෙමෙයි මේක කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. අනිත් කාරණාව තමයි හැම වෙලේම තමන්ගේ කෝණයෙන් තමයි මිනිස්සු දෙයක් බලන්නේ. දැන් ඒකනේ තමන්ගේ අත්දැකීම් සහ පළපුරුදු මත තමයි ඕනම දෙයක් පිළිබඳ මිනිස්සු තීරණයක් විනිශ්චයක් කරන්නේ. ඒකනේ ඒගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙලේ අපි ගණිකා වෘත්තීය නීතිගත කරනවා, අපි ගාල්ලේ ඉඳන් ගෑනු ටික හෙළුවෙන් කොළඹ එවනවා. ඒ කියන්නේ මොකද? ඔවුන්ගේ පුරුදු සහ ඔවුන්ගේ අත්දැකීම්. ඒක තුල තමයි ඔවුන් ආර්ථික වටපිටාව නිර්මාණය කරන්න බලන්නේ. ඒ කියන්නේ අපි ගණිකා වෘත්තිය කරලා සල්ලි හොයලා දිනනවා. ඒක නිසා අපේ පක්ෂය ආවහම අපි ගණිකා වෘත්තිය කරලා මාලිමාවියෝ ටික ගණිකාවියන් කරලා සල්ලි හොයනවා. ඔන්න ඕකනේ කියන්නේ. එතකොට අපි හෙන ආසයි මෙන්න මෙහෙම මේ හෙළුවෙන් යවන්න. අපි ගෙදර ඉන්නකොට අපේ ගෑනුන් පොලිමේ ගෙදර සාලේ වටේ හෙළුවෙන් යවනවා. ඒක නිසා අපි රටෙත් ඒ වගේ යවලා රටේ ආර්ථිකය දියුණු කරන්න අපේ පොඩි වැඩපිළිවෙලක් තියෙනවා. අපේ ආසාවල් පුරුදු සහ අත්දැකීම් කියන එක තමයි ඔය ජෙප්පෝ කියන්නේ. හරිද? එතකොට ඒකනේ දැන් ඔය මේ සමාජගත කරවන්න හදන්නේ. සබුද්ධිකව හිතන්න, මොලේ කල්පනා කරලා හිතන්න. අම්මා කියලා කියන්නේ ගෙදර බුදුන්. බුදුන් වහන්සේ බුදුන්ට පස්සේ ගෙදර බුදුන් කියලා කියන්නේ අම්මට. මේ ලෝකය හැදෙන්නේ හිරුගේ කිරණෙන් සහ මවගේ කිරෙන්. එතකොට මේ ලෝකය නිර්මාණය කරන ඒ මෑණියන් මාතෘ මූලිකත්වය විනාශ කරලා සංස්කෘතිකමය වශයෙන් අපව විනාශ කරලා ශිෂ්ටාචාර සම්පන්නව අපව විනාශ කරලා ගණිකාවක් බවට ගෙදර බුදුන්ව පත් කරන මේ අපතයන්ට ඡන්ද දෙන්න කලින් ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න. අපතයන්ට දීලා චවුන්ට කඩේ යන පිම්පියෙක් වෙන්න එපා කියන එක ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඡන්ද දෙන්න කලින් සබුද්ධිකව හිතන්න 226ම ගෙදර යවන්න ඕනි කියන එක විතරක් සිහියේ තබා ගන්න. ස්තුතියි.